දැන් අපි ඔය ක්‍රැක් කරනවා කියලා වින්ඩෝස් එහෙම ක්‍රැක් කරනවනේ අපි ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ වින්ඩෝස් ක්‍රැක් කරන්නේ තර්ඩ් පාටි කට්ටියක් කියලා ඒ කියන්නේ අපි හිතමුකෝ ෆීල්ඩ් එකේ එළියේ ඉන්න වැඩකාරයෝ සෙට් එකක් කවුරු හරි වින්ඩෝස් ක්‍රැක් කරනවා කියලා නෑ එහෙම නෑ ඊළඟට අපි හැමෝම හිතනවා මේ වින්ඩෝස් කියන එක ඒගොල්ලන්ට ෆ්‍රී දෙන්නේ නැතුව يعني සල්ලි දීලා ගන්න බැරි වෙන විදියට ඔය කියන්නේ උදාහරණයකට ක්‍රැක් කරන්න බැරි වෙන විදියට මේක හදන්න පුළුවන්ද බැරිද ඉතින් ඇත්තටම බිල් ගේට් වගේ ලොකු ආයතනයක් මයික්‍රොසොෆ්ට් වගේ ලොකු ආයතනයකට පැහැදිලිවම ඒක එහෙම කරන්න පුළුවන් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක ක්‍රැක් නොවන විදියට හදන්න පුළුවන් අපෝ පුළුවන් බොහොම සරලයි ඇත්තටම ඒගොල්ලෝ ඒක මාකටිං ස්ට්‍රැටජි එකක් විදියට ඒගොල්ලෝ ඒක දීලා දිනවා ඒ කියන්නේ දැන් ඒකෙන් මං කියන්නේ ක්‍රැක් කරන එක හදි කියලා නෙමෙයි බැරි වෙලාවත් අපි හිතමු නිකන් අපේ ඉමේජිනේෂන් එක ඒගොල්ලෝ හැදුවා මේක ක්‍රැක් කරන්න බෑ ඒක ඔන්ලයින් ඔතෙනටිකේෂන් එකක් නැත්නම් ඔන්ලයින් ඇක්ටිවේෂන් එකක් යනවා මේක කරන්න බෑ එහෙම සොෆ්ට්වෙයාර් ඕන තරම් තියෙනවා මං දන්න තරමින් තියෙනවා අපි හිතමු එහෙම එකක් කියලා හරි එහෙම වුණා නම් මේ තර්ඩ් මේ තුන්වෙනි ලෝකෙ නෙමෙයි ලෝකෙ කොච්චර දුරට වින්ඩෝස් මේ ස්ප්‍රෙඩ් වෙයිද සෑහෙන ප්‍රමාණයක් අඩුයි එතකොට ඒ වෙනකොට මිනිස්සු හොයාගනි ඕල්ටර්නටිව් සොලූෂන් එක අපි හිතමු ලිනක්ස් කියලා හරි ලිනක්ස් වලට හුරු වුණොත් මම හිතන්නේ නැහැ ආයේ වින්ඩෝස් පැත්තට මිනිස්සු හැරෙයි කියලා ඒක හින්දා මයික්‍රොසොෆ්ට් සමාගම විසින්ම මේක ක්‍රැක් කරන්න ඉඳ සලස්වලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේක හොරකම් කරන්න කියලා නොකිය කියලා. ඒ ක්‍රැක් එක හදන්නේ ඒගොල්ලොමයි. ඉතින් අපි හිතනවා නෑ නෑ ඒක වෙන හදන්නේ සිරා පොරවල් සෙට් එකක් එහෙමයි කියලා. නෑ එහෙම නෑ. එතකොට ඒගොල්ලෝ ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ මේ මේ වින්ඩෝස් කියන එක යූස් කරන්න මිනිස්සු අතරට මේක දෙන්න. හැබැයි ඊළඟට ඒගොල්ලෝ යම් යම් ඇල්ගොරිතම්ස් යූස් කරනවා. මම හිතන්නේ මේකට නඩුවකුත් නැතකද ගියා. ඔය ඇක්ටිව් එක්ස් කන්ට්‍රෝල් කියන එකෙන් තමයි ඒගොල්ලෝ මම හිතන්නේ දැන් ActiveX ඒ නඩුවෙන් බිල් ගේට්ස් ලා පරාද වුණා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ අපේ ප්‍රොසෙසර් එකේ මදර්බෝඩ් එකේ RAM එකේ hardware details පවා ගන්න පුළුවන්. හැබැයි ඒ දැන් පස්සේ එකට ප්‍රශ්නයක් ඇවිල්ලා මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඒක කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ වෙන ක්‍රමයකට අපි මොනවද කරන්න කියලා හොයලා බලනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ illegal වැඩක්. ඒ කියන්නේ අපි හිතමුකෝ මගේ දුවගේ හැරි පුතාගේ හැරි කම්පියුටර් එක කියලා ඒකේ এডুকেෂනල් පර්පස් නම් ඒගොල්ලෝ ඒක ඉග්නෝ කරනවා. ඒ කියන්නේ ක්‍රැක් කොපි එකක් නම්. හැබැයි මේක ප්‍රොෆෙෂනල් එකක් නම් මේක ප්‍රසිද්ධ මාධ්‍ය මේ විදිහට කියන එක සාධාරණවද දන්නේ. හැබැයි නමුත් කියන්න ඕනේ මේ මේවා මිනිස්සු දන්නේ නැති නිසා ඒක ප්‍රොෆෙෂනල් වැඩක් කරනවා නම් අපි හිතමුකෝ මිස්ටර් සංජය ප්‍රොෆෙෂනලි මේක යූස් කරනවා කියලා මම දැන් මගේ දින ලයිසන්ස් කොපි එක. මම ගොඩක් වෙලාට දැන් ක්‍රැක් කොපිස් යූස් කරනවා. හොඳටම අඩු ඒකට ඇතන මගේ මැෂින් එකේ එක ක්‍රැක් කෝපි එකක්වත් නැහැ ඇත්තම කතාව. එතකොට ඒක මට කරන්න බැරි හින්දා නෙමෙයි මට ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි යූස් කරන්නේ නැහැ මම. එතකොට එක එක පැත්තකින් ethical issue එකක් අනිත් පැත්තෙන් මට license පාවිච්චි කරන්න පුළුවන්. තව පැත්තකින් මම දන්නවා ඒකේ තියෙන ප්‍රශ්න. අපි professional වැඩක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අපිට attack කරනවා. දැන් අපි හැමෝම පාවිච්චි කරන අපි හැමෝම හිතාගෙන ඉන්න virus කියන්නේ නිකන් just virus කියලානේ. නෑ virus වර්ග තියෙනවා, trojan තියෙනවා, trojan horse තියෙනවා, spyware, malware, adware ඒ වගේ ගොඩ විවිධ වැඩ විවිධ හානි කරන දේවල් තියෙනවා. ඒගොල්ලෝ අතර අපි හිතමුකෝ නිකන් දේශපාලනයත් එක්ක පාතාලේ සම්බන්ධයිනේ. දේශපාලනය කියන්නේ වෙනම එකක්, පාතාලේ කියන්නේ තව එකක් නේ. හැබැයි දේශපාලනය කරන්නේ පාතාලයත් එක්ක තමයි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මේකෙදිත් ඒගොල්ලෝ තවත් තර්ඩ් පාටි කට්ටියක් එක්ක තමයි මේ සොෆ්ට්වෙයාර් අපි එක ඩීල් එකකුත් නෙමෙයි. ඔබ සෑහෙන ලොකු චෝදනාවක් වගේ දෙයක් එල්ල කරන්නේ මේ. ඔව් ඔව් ඇත්ත. ඔව් ඒක මම හොඳටම දැනගෙනත් කරන කතාවක්. නමුත් දැන් මේ මිනිස්සු මේවා දන්නේ නැහනේ. එහෙම එකක් එක්ක තමයි කරන්නේ. එතකොට ඒගොල්ලන්ට වෙනම කොන්ට්‍රැක්ට් එකක් වගේ එකක් බාර දීලා දෙනවා මේ වගේ මැෂින්ස් තිබ්බොත් මේවට මේ විදිහට ඇටැක් කරන්න කියලා. කොටින්ම මම මේ විදිහට තේරෙන විදිහටම කියන්නම්කෝ. මිස්ස සංජය ප්‍රොෆෙෂනල් වැඩක් කරා. ඔයා ප්‍රොෆෙෂනල් වැඩක් කරද්දි ඔයා කරොත් එහෙම ක්‍රැක් කොපි වලින් ඔයාට මං ඕනනම් කරලා පෙන්න ඕන මං ඕන කරලා පෙන්න නම් ඔයා ප්‍රොෆෙෂනල් වැඩ කරන්න එක දියා ඔයා දන්නේ නැතු ඔයා කරන වැඩවල මොනවා මොනවා හරි ඩේටා ගන්නවා ඒගොල්ලෝ මොනවා හරි ඇල්ගොරිතම්ස් අරගෙන ඔයාට ඇටැක් කරනවා එක්කෝ රෑන්සම්වෙයා ඇටැක් එකක් එහෙම නැත්නම් ස්පයිවෙයා මැල්වෙයා ඇඩ්වෙයා මොනවා හරි කරනවා ඔයාට මේක කරන්න දෙන්නේ නැහැ ඒකෙන් කරන්නේ ඔයාව ඩිස්කරේජ් කරන එක නිකන් සඩලේවාව ලොක් කරන්නත් ඒගොල්ලන් බැරි නැහැ හැබැයි ඔයාව ඩිස්කරේජ් කරන එක කරන්නේ
මේ කෝස් එක අපි හිතනවා දේවල් පොයින්ට්ස් කීපයක් නිසා වෙනස් වෙනවා කියලා එකක් තමයි එක දෙයක් තමයි ලයිව් ටීචින් මෙතනදී රියල් ටයිම් ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් ෆස් සෙෂන් එකේදී ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේ ඉන්ස්ට්‍රක්ටර් මනේද කතා කරේ කියලා හැබැයි මේ අපි මේක කෝස් එකට ගියාට පස්සේ මේක ඩයිනමික් ක්ලාස්රූම් ස්ට්‍රක්චර් එකක් අපිට තියෙනවා අපි එන්කරේජ් කරනවා කන්වර්සේෂන්ස් අපි කැමති ප්‍රශ්න අහනවට අපි කැමති රියල් ටයිම් ඉන්ටරැක්ෂන් එකක් හදාගන්න අපේ ස්ටුඩන්ට්ස්ත් එක්ක සර්ටිෆිකේට් එකක් තියෙනවා මේ සර්ටිෆිකේට් එක ඔයා කෝස් එක ඉවර කරලා අන්තිම දවසට ලැබෙන සර්ටිෆිකේට් එකට වඩා රෙස්ට්‍රික්ටඩ් ඉවැලුවේෂන් එකකින් ඉවැලුවේට් කරලා හරියට මේ වගේම අසයින්මන්ට් බේස් ඉවැලුවේෂන්ස් කීපයක්ම කරලා තමයි අපි මේ කෝස් එකේ සර්ටිෆිකේට් එක අනිත් දේ තමයි ස්ටුඩන්ට් බේස්ඩ් එක්සැම්පල්ස් ගොඩක් වෙලාවට මේ කෝස් එකේදී අපි යොදා ගන්න කේසස් ගොඩක් වෙලාවට බේස් කරන්නේ මේ ඔගොල්ලෝ වැඩ කරන ස්ථාන එහෙම නැත්නම් ඔයගලගේ ව්‍යාපාරයේ තියෙන දේවල් හැබැයි ඔයා අපි හිතමු නිකන් ඔයා දැන් මගේ මැෂින් එක කියලා හිතමුකෝ මම බිට්ලොග් එකක් දාලා මම C එක එන්ක්‍රිප්ට් කරලා මම ප්‍රොටෙක්ට් කරලා මම යූස් කරනවා එතකොට මට එන්න බෑ. එහෙම කරන්න නම් මට ලයිසන්ස් තියෙන්න ඕනේ. එතකොට ඔෆිස් ලයිසන්ස් තියෙන්න ඕනේ. ඉතින් මම OneDrive එකේ හරි ඒගොල්ලන්ගේ මොකක් හරි drive එකක BitLocker key එක store කරලා, ඒ කියන්නේ protection දැම්මොත් ආයෙ මේකට attack කරන්න බෑ. හවු ඒක හදලා තියෙන්නේ ඒ විදිහටම තමයි. හරි. එතකොට ඒ නිකන් මගේ අදහසක් ඔය ඔෆිස් උත් ඒ ඔය කාරණාව තමයි. අනික් software උත් එහෙම තමයි. Adobe software දැන් අර අපි මිත්‍යා කිව්ව විදිහට Adobe software crack කරනවා කියලා කියමුකෝ. ඉතින් Adobe කියලා කියන්නේ ලෝකේ තියෙන සුපිරි කම්පැනි එකක් නේ. মালටි මිලියන් කම්පැනි කියන්නේ බිලියන්ස් කම්පැනි එකක්. ඉතින් එයාලට බැරිද software එක crack කරන්න දෙන්න හදන්න. මොකක් හරි අපි DLL file එකක් crack කරනවා කියලා හිතමුකෝ. දැන් ඔය මම මට මතකද Adobe ලාගේ පරණ තිබුණේම AMTH මොකක් හරි library file එකක් තමයි crack කරන්නේ. ඉතින් දැන් හරිම සරල සිද්ධියක් නේ ඉතින් බැරිද ඕක ක්‍රැක් කරන්න ඒක බැරි වෙන්න හදන්න ඉතින් සිම්පල් කතාවක් හැබැයි නෑ ඒක එහෙම දීලා තියෙනවා එහෙම නොවුනා නම් Adobe පැකේජ් එක ඒක ඇත්තටම ක්‍රැක් කරන්න හරිම ලේසි විදිහක් කියලා මම හිතනවා ඒ ලේසි විදිහම කම්පැනි එකෙම හඳුන්වා දුන්නත් පුළුවන්ද ඔබගේ තර්කය අනුව හිතුවොත් ඔව් මේක ලේසි ක්‍රැක් කරගන්න ඔව් දැන් නෑ ලේස් මම හිතනවා මෙහෙම එකක් කියලා දැන් දැන් සංජයත් දන්නවනේ ඩයිනමික් ලින්ක් ලයිබ්‍රරි ෆයිල්ස් කියලා සමහර ෆයිල්ස් ඇතුළ බලන්න බෑනේ අපිට ඒක බලන්න පුළුවන් අක්කෝ Adobe company එකේ ඇතුලේ ඉන්න කාට හරි කෙනෙකුට. දිලි ඉන්න කෙනෙකුට ඔයා software එකක් ලිව්වට පස්සේ ඉතින් ඒ software එකේ මොනවා හරි තියෙන ඇතුලේ තියෙන files වල අන්තර්ගතේ මට කියවන්න බෑනේ. ඒක කරන්න බෑ. ඒක ලෝකේ ඉන්න සුපිරි පොරක්ට උනත් කියවන්න බෑ. ඒ files එක්කෝ exe කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒවා යම් level එකට මේ කියවන්න බැරි විදිහට හදලා තියෙන්නේ. හැබැයි ඒ වගේ තියෙන ක්‍රියාකාරීත්වය දන්නේ Adobe කේ වැඩ කරන කට්ටියම තමයි. ඉතින් ඒගොල්ලන්ට ඒක හිම බැරි වෙන්න මට උදාහරණ ඕනනම් කියන්න පුළුවන් හිම බැරි වෙන්න හදපු software ඕන තරම් තියෙන ලෝකේ. ඒක කොහොමවත් ඒවා හිම කරන්න බෑ. crack copies නෑ ඒවල. ඒවා license ගන්න ඕන, සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට හිම කරන්න පුළුවන් නම්. ඉතින් software field එක මං හිතන්නේ මිස සංජියත් සෑහෙන දුර ගියපු කෙනෙක්. ඔයාලා දන්නවා එහෙම කරන්න ඇති වෙන හදන්න පුළුවන් කියලා. නමුත් එහෙම හදන්නේ නෑ. එහෙම කරන්නේ ඇත්තටම මේක ප්‍රචලිත කරවන්නමයි නැත්නම් ලෝකෙ මෙහෙම ප්‍රචලිත වෙන්නේ නැහැ ඒ හින්දා තමයි අදට ලංකාවේ වැඩිපුර ක්‍රැක් කියලා අපිට කියන්න පුළුවන් ඔව් වැඩිපුර ක්‍රැක් ඒ හේතුව හින්දා තමයි ඒගොල්ලෝ ටික ටික අපිව ඩිස්කරේජ් කරනවා මේ ක්‍රැක් එක අල්ලලා සමහරක් වෙලාවට Windows ක්‍රැක් එක අහු වුනහම බ්ලැක් ස්ක්‍රීන් එකක් දෙනවා පිටිපසට ඒ කියන්නේ අපිව අපිට නිකන් පොඩි ඔයා අනෙතිකල් දෙයක් කරන්නේ නිකන් පොඩි දඬුවමකුත් නෙමෙයි නිකන් කළු කියලා කියන්නේ ඇත්තට හොඳ කලර් එකක් නෙමෙයිනේ. ඉතින් අපි ටීම් එක වෙනස් කරන්න දෙන්න තියෙන. ඉතින් එතකොට මේක එක්ස්පයර් කියලා වුණ මැසේජ් එකක් එනවා. තව සති දෙකකින් මේක එක්ස්පයර් වෙනවා කියලා. ඉතින් එතකොට මිනිස්සු බය වෙනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් දාලා කොනිටනවා. කාට හරි ඕන නම් මේක ක්‍රැක් නොකර යූස් කරන්න. අපි දැන් මම කිව්වේ Microsoft මේක දෙනවා කියලා කියන්නේ හොඳ උදාහරණයක් තමයි. අපි ඔක්කොම දන්නවා Windows 10 ක්‍රැක් නෙමෙයි. ලයිසන් එකක් දාන්න නැතුව ට්‍රයල් වර්ෂන් එකක් විදිහටම අවුරුදු 5ක් වුණත් 10ක් වුණත් යූස් කරන්න පුළුවන්. කාටවත් ඒක තහනමක් නැහැ. දැන් ඔයා ක්‍රැක් කරන්න නැතුව යූස් කරනවා කියන්නකෝ. කොහෙවත් ලිමිටේෂන් එකක් නැහැ. ක්‍රැක් කරන්න නැතුව එකම දේ මැසේජ් එකක් එනවා මේක ඇක්ටිවේට් කරන්න කියලා. ඉතින් ඒකේ මේ විදිහටම ඇක්ටිවේට් කරන්න හරි මම ඇක්ටිවේට් කරන්නේ නැහැ. ඉතින් එච්චරයි. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේගොල්ලෝ මේක මේ කරන්න බැරි හින්දා නොකරන දෙයක් නෙමෙයි.
එතකොට නමුත් ඒගොල්ලෝ හිරිහැර කරනවා ක්‍රැක් කරපු කට්ටියට. ඒ කියන්නේ ඩිස්කරේජ් කරනවා. ඒක දන්නේ නැහැ ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මාස 3න් තුරන මේක ෆෝමැට් කරන්න. Windows නම් Office උත් ඒ විදිහම තමයි. ඉතින් අනිත් softwares උත් ඒ ආකාරයෙන්ම තමයි. සමහරක් වෙලාවට Adobe softwares වල මම දැක්ලා දෙනවා සමහර මේ shortcuts වැඩ කරන්නේ නැහැ ක්‍රැක් කරපුවාම. සමහරක් වෙලාවට අපි දමු AutoCAD වගේ software එකක් ගත්තොත් 3D modeling වගේ කරනකොට ඔය plugins දාන්න බෑ. සමහරක් වෙලාවට අපි හිතමුකෝ plugins විතරක් නෙමෙයි අපි materials මොන හරි මේ apply කරන්න ගියොත් materials apply වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි දේවල් කරන්න බැරි වෙන විදිහ නවත්තලා තියෙනවා. ඉතින් දැන් අලුතෙන්ම ගොඩක් software field එකේ ගොඩක් කට්ටිය දැන් කරන්නේ අතරම subscription basis තමයි යන්නේ මේ අවුරුද්දෙන් අවුරුද්දට මේ ඒ වගේ දේවල් නම් ගොඩක් කලකට මම හිතන්නේ ක්‍රැක් කරන්න බෑ.